नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नैदं अत्त कथं बिम्बं नैदं पर कथं अघं हेतुं पटिच्च सम्भूतं हेतु बंधा निरुज्जन्ति इति ඔන්නෝම කොටස ඔය සූත්‍රය පිටකය කියවනකොට අහුවෙලා තියෙනවා මට ඔක හරියටම දැන කොතනද කියලා මතක නැහැ නයිදං අත්ත කතං දින්බං නයිදං පර කතං අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංහා නිරුද්ධ මේක හරියටම අහගන්න පෙර ධර්මත් එක්ක සසඳා කරගෙන මේක පෙර මොනව හරි මං කියපේව හරි අහලා තියෙනවා නම් ඒකත් එක්ක මේක ගලපන්නේ නැහැ ඒ එදා කියපු බණ මේ අද කියපු එතකොට බණ කියන එක අලුතෙන් අලුතෙන් ඇහෙන්න ඒ එදා හිතපු මට්ටමට පැහැදිලි නේදා මොනව හරි කියලා ඇති අද ඉන්න මට්ටමට ගලපෙන්න අද මොනව හරි කියලා ඒ නිසා මේ පෙරත් එක්ක ගලපන්නේ නැහැ එදා මෙහෙම කිව්වා අද මෙහෙම කිව්වා ඉතලා ඒක තමයි කිව්වේ අර චින්තනයේ මිදිලා ඒ කියව කිව්වා ඉන්න නෙමෙයි වඩනවයි කියලා කියන්නේ. ඒක ඇත්ත ඇත්තිසේ දකිමින්නේ. අන්න මොකක් හරි යථා භූත ඥාන දර්ශණයට පත් වෙන. ඇත්ත ඇතිසේ දකිමින්නේ. අනේ ඇත්ත ඇතිසේ දකිමින් ඉන්නවට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඇත්ත ඇතිසේ දකිනවට තමයි නිවන කියලා කියන්නේ. යමක ඇත්ත ඇතිසේ දකිනවා. ඒකට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය, සති සම්පජාන්නය, නිවන. එතකොට මේ ඔක්කොම කියන්නේ ඔය යමක ඇත්ත ඇතිසේ දකිනවා. එතකොට ඇත්ත ඇතිසේ දකිනවයි කියන කොටම අපට මතක් වෙන්නේ දකින් ඇහෙන්නේ. එහෙමනේ අපිට දැන් හුරු. එතකොට දකින් ඇහෙන්නේ සබ්දනවා එහෙනම් ඇහෙන් තමයි ඔක්කොම කරන්නේ. මේ දකින්නවා කියන්නේ දර්ශනය. ඒ කියන්නේ විෂන් එකක්. දැක්ම. එතකොට මේ දැක්ම කියලා කියන්නේ ඇහෙන්ම දකින්න එකක් නෙවෙයි ප්‍රඥාවෙන් දකින්න. එතකොට අපි දැන් ඇත්ත ඇතිසේ දකින්නවා කියනකොට මේ ඇහෙන් දකින්න එකක් කියලා තමයි හිතන්නේ. මේ ඇහෙන් මොකක්වත් දකින්නේ නැහැ. මේ ඇහෙන් මොකක්වත් පේන්නේත් නැහැ. මේකෙන් නෙමෙයි පේන්නේ. වෙනත් ඇහැකින් පේන්නේ. ඒක දිග කතාවක්. එතකොට මෙන්න මේ දේශනාවේ කියන එක තමයි අපි මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට යනාදී වශයෙන් මෙන්න මේ අරමුණු ගැටෙනවා මොනවාද ගැටෙන්නේ අරමුණු ගැටෙනවා අරමුණු කොහෙද තියෙන්නේ අරමුණු තියෙන්නේ බාහිර අරමුණු තියෙන්නේ බාහිර එතකොට බාහිර අරමුණ අභ්‍යන්තර ඉන්ද්‍රියක් සමගයි ගැටේ. අන්න. මොකද වෙන්නේ? බාහිර අරමුණක් අභ්‍යන්තර ඉන්ද්‍රියක් සමග ගැටේ. එතකොට මේ බාහිර අරමුණක් අභ්‍යන්තර ඉන්ද්‍රියක් සමග ගැටෙනවායි කියන එකේ අර්ථය ධාතු ධාතු ගැටෙනවායි කියන්නේ. ඇයි ඒ ධාතු ධාතු ගැටෙනවා කියන්නේ? මේ හැම දෙයක්ම හැදලා තියෙන්නේ හතර මහා ධාතු. ඔව් ඒ කියන්නේ දැන් මේ අපේ ඇඟ හැදලා තියෙන්නේ මොනවද? වාතය, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු. ඒක අපට පෙනෙන භෞතික වස්තු, මානව වස්තු. ඒව හැදලා තියෙන්නේ වාතය, ආපෝ යන්නේ වාතය, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර මහා ධාතු. එතකොට මෙන්න මේ
හතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන මේ ද්‍රව්‍ය ගැටෙනවායි කියලා කියන්නේ මේ වගේ තියෙන අවසාන ඒකක තමයි ගැටෙන්නේ. ඒක තමයි පරමාණු කියලා අපි සාමාන්‍යයෙන් ගන්නෙ. ඉතින් සරලව අපි ගමු ධාතු ධාතු ගැටෙනවා. එතකොට මේ ධාතු ධාතු ගැටෙනකොට වෙන මේ ධාතු ධාතු ගැටීම හේතු කොටගෙන ඇතිවන ශක්තිමය කදම්බයක් මේ ඇතිවන ශක්තිමය කදම්බයක් කියන අන්න ඒ ශක්තිමය කදම්බයට කියන නම තමයි සිත කියන්නේ එතකොට මෙන්න මේ සිතට කියන නම් ගොඩක් සිතට කියනවා නම් ගොඩක් එතකොට සිතට කියන නම් ගොඩ තමයි අපි ඔය දැනට ඉඳලා තියෙන පස්විකාරිය එක කොටසක දීලා තියෙන්නේ ඔය සිතට කියන නම් ඔය ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය මිනිස්සිතක ශනේ තුල උප්පාද වය අනිත්‍ය වන සිත් වීදි එතකොට මෙන්න මේ සිතට කියන නම තමයි යම් සිතක් ඇති වෙනවා නම් අන්න ඒ සිත ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස තමයි හටගන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස හටගන්නා සිත සරල වශයෙන් ගත්තොත් ඒක කයක් ලෙස තමයි හටගන්නේ. මොකක් වශයෙන්ද හටගන්නේ මේක? කයක් ලෙස හටගන්නේ. එතකොට මේ කයක් ලෙස හටගන්නේ සිත මේ සිත ශක්තිමය කයක් මේක මොකද්ද ශක්තිමය කය එතකොට මේක එනර්ජි බොඩි එකක් එතකොට මේකට අපි කියනවා ෆිසිකල් බොඩි කියලා මේක දල කය එතකොට සිතේ ස්වභාවය මොකද්ද එනර්ජි එනර්ජි බොඩි එතකොට මේ එනර්ජි බොඩි එක ඒ එනර්ජි බොඩි එකේ මෙන්න මේ භෞතික කයේ තියෙන ඉන්ද්‍රිය කොටස් ඒ ආකාරයෙන්ම තියෙනවා මෙයාගේ කය. එතකොට මේ කයට සමාන රූපීව තමයි මේ සිත හටගන්නේ. මේ භෞතික කයේ ඇහැක් තියෙනවා. අර සිත නැමැති කයට අපි කියනවා ඒක සිත නැමැති කයට සිතට චිත්ත කියන නිසා ඒ කයට අපි කියනවා චිත්තජ කය කියලා. එතකොට මේ චිත්තජ කයට තියෙනවා ඇහැ. එතකොට අන්නේ ඇහැට අපි කියන නම තමයි චක්කු ප්‍රසාදය කියලා. මේක චක්කු ඉන්ද්‍රිය චිත්තජ කයේ තියෙන ඇහැ චක්කු ප්‍රසාදය. මේක මේ බොඩියකේ තියෙනවා සෝත ඉන්ද්‍රිය අර චිත්තජ කයේ තියෙනවා සෝත ප්‍රසාද. ආදී ලෙස ඒක දෙනවා ප්‍රසාද රූප. එතකොට ඒ නිසා අන්න ඒ සිතට අපට තවත් නමක් දාගන්න පුළුවන් ප්‍රසාද කය. එතකොට මෙන්න මේ ප්‍රසාද කය කියන එක මෙන්න මේ සිතටම දාගන්න පුළුවන් තවත් නම. එතකොට මේ කය මේ මනෝ වශයෙන් තමයි තියෙන මේක ශක්තිමය වශයෙන් තියෙන නිසා මේකට තවත් නමක් භාවිතා කරනවා මනෝකාය. ඒකද මේකටම තමයි මනෝකාය කියලා කියන්නේ ඇස්ට්‍රල් බොඩි කියලා කියන්නේ මේකටම නෙමෙයි දල වශයෙන් තමයි මුල් අවබෝධයකට ගන්න පුළුවන් ඇස්ට්‍රල් බොඩි මනෝකාය කියන්නේ මේ ස්වභාවය. එතකොට මෙන්න මේ සිත නම් වූ කය මොකද්ද? සිත නම් වූ කය හටගන්න ආකාර හයක්. මම හොඳට මේක අහගන්න ඕන. සිත නම් වූ කය හටගන්න ආකාර හයක් තියෙනවා. මෙන්න මේ සිත නම් වූ කය හටගන්න ආකාර හය. එතකොට මේ සිත නම් වූ කය හටගන්න ආකාර හය හටගන්නේ මොනවා මොනවා ගැටිලාද? ධාතු ධාතු ගැටිලා. මොනවා මොනවා ගැටිලාද? ධාතු ධාතු ගැටිලා. එතකොට ධාතු කොහෙද තියෙන්නේ?
මේ භෞතික කයේ ධාතු තියෙනවා බාහිර ධාතු. එතකොට මේ භෞතික කයේ බාහිර ධාතුයි අතර ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මෙන්න මේ සිත නම් වූ කය හරි. එතකොට මේ සිත නම් වූ කයද පොදුවේ තව කියන නමක් වෙනවා රූප. එතනත් කියන රූප. එතකොට මෙන්න මේ සිත නම් වූ කය ඇති වෙන්නේ අර බාහිර වස්තු මේකත් එක්ක ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස. මෙන්න මේ ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නේ පෙර කර්මයක ප්‍රතිඵලයක් ලෙස මේ කයක් ඇති වෙනවා. පෙර කර්මයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ කය ඇති වෙන්නේ. එතකොට මේ කය පෙර කර්මයේ ප්‍රතිඵලය දලක. ඇයි ඒ අවසාන චුතිසිත ඒ අරහත් වෙන්න බලපාන ලද මේ මේ කය උප්පත්තියෙන්ම අරහත් නෙමෙයි. එතකොට මේ ඇති උනේ මේක භෞතික කයක් ලෙස ඇති උනේ මේ භෞතික කය පදනම් කරගෙන අන්නේ ඝට්ටණය නිසා ඇති වෙන ශක්ති කඩම්බ අර මේ කර්මයක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන හයක් නිසා අන්න ඒකට විපාක විඥානය කියලා කියනවා. පෙර ඇති වුණා හයක් ඒ කලයේ ප්‍රතිඵලයක් ලෙස මේ බාහිර වස්තු ගැටෙනවා. ඒක නිසා ඇති වෙනවා විඥානය ශක්තිමය කය. අන්න ඒ ශක්තිමය කයට අපි කියනවා විපාක විඥානය. එතකොට දැන් සිත කියන්නේ විපාක විඥානය කියන්නේ මනෝකාය කියන්නේ එකම ස්වභාවය. එතකොට මෙන්න මේ විපාක විඥානය පදනම් කරගෙන මෙන්න මේ විපාක විඥානය ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. එතකොට මේ සිතක් හෙවත් විපාක විඥානය හෙවත් රූපය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. එතකොට මෙන්න මේ බාහිර වස්තුවකුයි මෙන්න මේ භෞතික කයයි අතර ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ශක්තිමය කදම්බය තමයි එහෙනම් මේ සිත කියන්නේ. එතකොට මේ සිතකම තමයි අපි කියන්නේ විපාක විඥාන. එතකොට මේ විපාක විඥානය පවතින කාලය තමයි ඔය ක්ෂණයක් කියලා කියන්නේ. එතකොට මේ විපාක විඥානයක් ඇති වෙන මොහොතෙම නැති වෙයි. එතකොට මේ විපාක විඥාන හේවත් සිත ඇති වෙන මොහොතේම නැති වෙනවා. ඇති වෙන මොහොතේම නැති වෙන්නේ ඒකේ තියෙන ස්වභාවික සංසිද්ධිය. හොඳද? එතකොට අන්නේ ස්වභාවික සංසිද්ධිය තමයි යම් ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් එකට ගැටගෙන වුණාම ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තිය මේ මොහොතේම නැතුනාලු බිදුලි කොටනකොට වෙන්නේ මේකම. විදුලි කොටනකොට එන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැටෙනවා. ඒ ගැටීමේ ප්‍රතිලංශ ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තිය මොහොතේම නැකන විදුලි වේගයෙන් කියලා කියන්නේ. අන්නේ විදුලි වේගයෙන් තමයි මේ චිත හටගන්නේ. ඊටත් වඩා වැඩි. එතකොට ඒක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල මෙන්න මේ චිත නම් වූ කය ඇති වෙන්නේ මේ භෞතික ශරීරයට සමාන රූපී ඉන්ද්‍රිය කොටසකුත් එක්ක. තේරුණාද? එතකොට අන්නේ ඉන්ද්‍රිය කොටස තමයි අපි කියන්නේ මේක ඇහැ කියනවා, සිත දෙකයි, චක්කු ප්‍රසාදය. එතකොට මේ ඇහෙන් කිසිවක් පේන්නේ නැහැ. මේ ඇහෙන් කරන්නේ අර කැමරා එකක් බාහිර රූපයක් ඇතුළට ගන්න ආලෝකය ගන්නවා වගේ වැඩක් තමයි මේ ඇහෙන් කරන්නේ. එතකොට මේ ඇහෙන් මේ බාහිර ආලෝකයක් කැමරාව ඇතුළට ගන්නවා වගේ වැඩක් කරාට පස්සේ මෙන්න මේ කැමරාවට වැදුන ආලෝකය ඒ මොහොතේම මේ පැත්තේ රීල් එකක් දාලා තිබ්බ නැත්නම් ඒ ආලෝකය ආපු ගමන් ඉවරයි. ඒක මේකවත් තැම්පත් වෙන්නේ නැහැ. එතකොට මේ චිත්තජ කය කරන්නේ ඔන්න ඔය වගේ ස්වභාවය.
ආලෝකයක් එක්ක රූපයක් ගන්නවා ඒ රූපේ මොහොතේම ඉවරයි. එතකොට වෙන්න මේ ඇතිවන රූපය අර ආලෝකය පදනම් කරගෙන කැමරා එකේ තුල ඇතිවන රූපයට හා සමාන ඔබ බැලුවොත් එහෙම අපට එහෙම රූපයක් පේනවා ඒක කැමරා එක ඉස්සර කැමරා වලින් වගේ බලන්න. අන්න ඒ වගේ රූපයක් චිත්තජ කය තුල ඇති වෙනවා. එතකොට චිත්තජ කය හොවත් අපි කතා කරන ඔය පළවෙනි දල කයට සමාන රූපීව තියෙන ඔය බොඩියට තමයි ඔය චිත්තජ කය කියලා කියන්නේ. එතකොට මේ චිත්තජ කයේ ස්වභාවය තමයි ඒක ඇති වුණ මොහොතේම නැති වෙනවා ඇහැ පදනම් කරගෙන රූපයක් බැලුවොත්. හරිද? එතකොට ඇහැට ගැටෙන්නේ මොනවද? බාහිර රූප. එතකොට ඇහැට බාහිර රූප ඝට්ටණය වෙනකොට මේකම ඇති වෙනවා ශක්තිමයකය. ඒ ශක්තිමේ කය ඇති වුණ මොහොතේම ඉවරයි. එතකොට ඇති වෙන මොහොතේම ඉවර වෙනකොට මේ ඇහෙන් නෙමෙයි රූප දකින්නේ. අර චිත්තජ කයේ තියෙන ඇහෙන්ම තමයි රූප දකින්නේ. ප්‍රසාද රූප නැත්තම් චක්කු ප්‍රසාද. එතකොට මේ චක්කු ප්‍රසාදයෙන් තමයි මේ ඇහෙන් නෙමෙයි රූප බලන්නේ දකින්නේ. අරයාගේ ඇහෙන් තමයි රූපය දකින්නේ. එතකොට ඒ රූපය ඒ ඇහත් එක්කම ඒ ඇහත් නිරුද්ධ වෙනවා. ඒ බලපු රූපෙත් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. බාහිරේ රූපයක් තියෙනවා. ඒ බාහිර රූපය අපට පෙනෙන ක්‍රමේ තමයි මේ බුදුහාමුදුරුව විස්තර කරන්නේ. බාහිරේ රූපයක් තියෙනවා. ඒ රූප බාහිරයි. එතකොට අපේ ඇහත් තියෙනවා. ඒක අභ්‍යන්තර. එතකොට මේ අභ්‍යන්තර ඇහෙන් බාහිර රූපයක් දකින්න. එතකොට මේ බාහිර ඇහ දකින්න නෙමෙයි මේ අභ්‍යන්තර ඇහට බාහිර රූපේ ඝට්ටණය. එතකොට මේ ඝට්ටණය වෙනකොට ඇති වෙන ශක්තිය ඒ ශක්ති කදම්බය ඇති වෙන්නේ අර මේ අපේ ශරීරයට සමාන රූපී කයක් හදලා තමයි මේ රූපය අර ඝට්ටණයත් එක්ක ඇති වෙන්නේ. ඝට්ටණය කියන්නේ පටිච්ච සම්පදාය. දැන් එතකොට දැන් මේකට මොකද්ද කියන්නේ? චක්කු. බාහිරයකට කියන්නේ රූප. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. එහෙනම් චක්කු විඤ්ඤාණ කියන්නේ මොකේදද? සිතට. චක්කු විඤ්ඤාණ කියන්නේ සිතට. එතකොට සිතට චක්කු විඤ්ඤාණ කියලා කියනවා. එතකොට සිතේ කාලය කොච්චරයිද? එතකොට සිතක කාලය ක්ෂණයක්. සිතක කාලය ක්ෂණයක්. එතකොට එහෙනම් මේ දැකපු රූපේ අර රූපේ නෙමෙයි, බාහිර රූපේ නෙමෙයි. එතකොට මේ බාහිර රූපේ අපේ ඇහි ඝට්ටණය වීම නිසා මෙන්න මේ සිතක් කියන රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපේ තියෙනවා ඇහැ. ඒ ඇහෙන් තමයි අපි රූප දකින්නේ. මේක දෙල්ලන් කතාවක් නෙමෙයි. ඒක ඇත්තේ මේක කියලා දීලා වැඩක් නැහැ කියලා මම. නෑ, හීන දකින්න රහින්නේ. හීන දකින්නට මේ හැ පියාගෙනනේ. මේ සිද්ධිය වෙන්නේ කොයි වෙලාවේද? ඇහැ අරගෙන ඉන්නකොට විතර. මේ සිද්ධිය වෙන්නේ ඇහැ අරගෙන ඉන්නකොට අපි රූප පේනවනේ. මෙන්න මේ රූප වර්තමාන රූප. මොන රූපද මේ? වර්තමාන රූප. ඉතින් මේ වර්තමාන රූප පේන කතාව විතරයි මේ විස්තර කරන්නේ. තේරුණාද? වර්තමානයේ අපිට රූපයක් දකිනකොට මේ ඇහින් කරන්නේ මොකද්ද? අර රූපයයි මේකයි ඝට්ටණය කරලා කැමරා එකේ කාර්යය විතරයි, කැමරා එකේ ලෙන්ස් එකේ කාර්යය විතරයි මේ ඇහැට කරන්නේ. ඉතින් වඩා මට මුහුත් කරන්න බෑ. එතකොට මේකෙන් පසුතරේ මොලෙස් එක සම්බන්ධ ඒක දිගටම. එතකොට අපි දැනට මේක තේරුම් ගන්න අපි ගමු. මෙන්න මේ ඇහැයි රූපයයි ඝට්ටණය වෙනකොට ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියට සිත කියනවා. ඒ සිත නම් වූ ශක්තිය කය. සිත නම් වූ ශක්තිය කය. එතකොට ඒ කයේ තියෙනව මොනවද? ඉන්ද්‍රිය.
අන්නේ ඒ කයේ තියෙන ඉන්ද්‍රියන්ට කියන නම් ටික තමයි ප්‍රසාද රූප. අපි දැන් ඇහැ විතරක් ගත්තාම ඒකට තියෙන ඇහැ මොකද්ද? චක්කු ප්‍රසාද. එතකොට චක්කු ප්‍රසාදයෙන් තමයි මේ රූපේ දකින්නේ. මේ ඇහෙන් නෙමෙයි. එතකොට ඒ ඇහෙන් ඒ ප්‍රසාද ඇහෙන් මේ රූපය දැක්කහම ඒ රූපය ඒ මොහොතේම ඉවර වෙනවා. ඔන්න ඔතන තමයි දැන් ඔය විසඳා ගන්න ඕනේ. එතකොට දැන් බාහිර රූපේ මොහොතේම ඉවර වෙන්නේ නැහැ. ඒක වෙනම ඒකත් විරණ කතාවක් කියනවා. ඒක මෙතෙන්ට කරප්ප ගන්න ඕනේ නැහැ. දැන් බාහිර රූපේ අනිත් ස්වභාවයක් තියෙන ඒකත් වෙනස් වෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට මේ ඇහැ රූපයයි ගත්තාම මේ ඇහැ තනියම නෙමෙයි අර ප්‍රසාද රූපය නැත්තම් විඥාන විපාක විඥානය එවත් චක්කු විඥානය හදාගන්නේ මේ ඇහැ තනියම නෙමෙයි. එතකොට බාහිර රූපය තනියම නෙමෙයි අපිට මේ රූපය නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මේ අපිට රූපය කියලා ගත්තහම ඕකත් රූප. අර බාහිරේ අභ්‍යන්තරයේ අටගන්න චිත කියන එක රූපය. එතකොට බුදුහාමුදුරුවෝ රූප කියලා විස්තර කරනකොට මෙන්න මේ රූප විවිධාකාරයෙන් විස්තර කරනවා. මෙතනදී විස්තර කරන්නේ මෙන්න මේ සිත නම් වූ රූපය. එතකොට මේ සිත නම් වූ රූපය අර බාහිර වස්තුවත් එක්ක ගැටෙනකොට ඒකට සමාන රූපී ප්‍රතිබිම්බයක් එක්ක තමයි අපිට පෙනෙන්නේ. ඒ ප්‍රතිබිම්බ කියන්නේ ඒ බාහිර වස්තුව අපි දකින්නේ අර සිත නම් වූ කය කියන ඇහි. නැකත් ගැඹුරු. සිත නම් වූ කය තුල තියෙන ඇහෙන් තමයි මේක පෙනෙන්නේ. එතකොට දැන් අපි ගත්තාම දැන් ඔය මේකේ තියෙනවා භෞතික ඇහැ. ඒ භෞතික ඇහැ වගේම ඇහැ ඔන්න නිර්වාණය සඳහන් කරලා තියෙන ඒ ශරීරය තුලත් ඇහැ තියෙනවා. ඒ ඇහෙන් තමයි අපි රූපය දකින්නේ. එතකොට බාහිරේ ඇහැ රූපයක් තියෙනවා. අභ්‍යන්තරේ රූපයක් තියෙනවා. මේ දෙක ගැටීම නිසා ඇතිවන ප්‍රතිබිම්බ කය ගැන තමයි ඔය නිපාතයේ ගැන කතා කරන්නේ. එතකොට ඒක තමයි සිත් කියන්නේ. එතකොට මෙන්න මේ සිත් මේ දෙක ඝට්ටණය වෙනවත් එකම ඇති වෙනවා. ඒ ඇති වුණු ශක්තිය ඒ මොහොතේම නැති වෙනවා. එතකොට මේ බාහිරේ තියෙන රූපයක් අපි දකින්නේ පෙර තිබ්බ සිතකින් නෙමෙයි. මොකද්ද? පෙර තිබ්බ සිතකින් නෙමෙයි මේ රූපය දකින්නේ. ඒ රූපය දකින්නේ ඒ මොහොතක ඝට්ටණය වෙලා ඒ ඇති වුණ රූපයත් එක්ක තමයි අපි දකින්නේ. ඒ දැකපු ගමන් මේ රූප මොකද වෙන්නේ? ඉවර වෙන්නේ. එතකොට දැන් මේ අපි දකින රූපය දැන් අර ඔර්ලෝසුව නම් ඒ ඔර්ලෝසුව අපි මෙතෙන්ද එන්න ඉස්සරහ තිබ්බා. දැන් අපි ගියාට පස්සේ තෝක පිටියේ තියෙනවා. හරි? ඒක මොකක් හරි වෙනසක් වුනේ නැත්තම් අපි එන්න පෙරත් තිබුණා අපි ගියාට පස්සේ තියෙනවා. එතකොට ඒ රූපේ එහෙම තියෙන එකක් ඒක ස්ථිරයි කියලා ගත්තාම ඒක සදාකාලිකයි කියලා එහෙම ගන්න එපා. ඒකත් වෙනස්කී තමයි අපට පෙනෙන්නේ. නමුත් ඒ කතාව අපි අමතක කරන මේ අවබෝධයක මෙන්න මේ රූපය පෙර තිබුණා. අපි ගියාට පස්සෙත් ඒ රූපයදන තියෙනවා. එතකොට දේශනාවේ තියෙනවා අපි රූපයක් දකිනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ පෙර නොතිබීම හටගන්නේ මේ ඔර්ලෝසුවයි මේ භෞතික හයි අතර ගැටීම නිසා ඇති වුණ මේ චිත්තජ කය නම් වූ සිත නම් වූ සක්කු විඤ්ඤාණය නම් වූ රූපය පෙර තිබෙන්නේ නැහැ. ඒ වෙලාවට ගැටුණා. ඒ ගැටීමේ ශක්තියක් ලෙස අපට මේ වගේ කයක් හැදුණා. ඒ කයෙන් ඒක දැක්කා. ඒකේ මොහොතේම කියන. එතකොට මේ ඇහැවත් අර ඔර්ලෝසුවවත් නෙමෙයි මේ කය ඇති කරේ. මේ ඇහැයි අර ඔර්ලෝසුවයි අතර ඇති වුණ ඝට්ටණය පටිච්ච වීම ප්‍රතිඵලයක් ලෙස මේ ශක්ති කදම්බයක් ඇති. එතකොට මේ ඇහැ තනියම හදාගත්තෙත් නැහැ විඥානය. විපාක විඥානය ඔර්ලෝසුව හදලා දුන්නේ නැහැ.
දෙන්න මේ නිසා තමයි කියන්නේ නයිදාන් අත්ත කතම් බිම්බම් බිම්බම් කියන්නේ ප්‍රතිබිම්බය මේ පිච්චර එතකොට නයිදාන් අත්ත කතම් බිම්බම් එතකොට මෙන්න මේක ඇතිකරේ මගේ මේ තිබ්බ ඇහැ හැම නෙමෙයි නයිදාන් පර කතම් අදහම් අර ඔර්ලෝසුව පණියම නෙමෙයි මේ සිත හැදී නයිදාන් අත්ත කතම් බිම්බම් නයිදාම් පර කතං අගං හේතුම් පටිච්ච සම්බෝධ මෙන්න මේ දෙකම ගැටුණා ඒ ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙන්න මේ චිතනම් වූ විඥානය චිතනම් වූ කය චිතනම් වූ කයක් ඇති වුණා ඒ කය ඒ මොහොතේම ඉවරයි එතකොට අර හේතුව නැති වෙනකොටම ඒ කලක් ඉවරයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. එතකොට දැන් ඕක දිහා බල බල ඉන්නකොට අපි මේ පැත්ත බලනවා. මේ පැත්ත බලනකොට අපිට දැන් මොකද පේන්නේ? ආකාශය හරි ගස් කොළන් හරි පේනවා. ඒ ගස් කොළන් එක්ක මොකද අපි හටගන්නේ? අරකම හටගන්නේ. එතකොට මේක නැතුණාද? දැන් ඒක අපිට කතා කරන්න ඒක තිබුණාත් ඒක පෙරත් තිබුණා දැනුත් තියෙනවා මාසකත් ඒක තියෙනවා. ඒක කතා නෙමෙයි මේ පැත්ත බලනකොට මෙන්න මේ ගහ දැක්කා ඒ ගහ අපි බලන් ඉස්සරහට තිබ්බා අර දැල්වට පස්සෙත් අර ආයෙත් මේ බලනකොට මොකද වෙන්නේ ඇහැයි රූපයයි ඝට්ටණය වෙනවා ඒ ඝට්ටණය වීම නිසා ශක්තියක් ඇති වෙනයි ශක්තියද කියනවා සිතක් කියලා ඒ සිතේ තියෙනවා ඇහැ ඒකෙන් ඒ රූපේ දකි එතකොට මේ වගේම තමයි දැන් මෙහෙම අප්පුඩියක් ගන්නකොට මේ ශබ්දේ මේ කණයි අතර මොකද වෙන්නේ අන්න මේ කණෙන් නිකුත් වෙච්ච පරමාණුකුයි මේකෙන් නිකුත් වෙච්ච පරමාණුකුයි ගැටීමක් ඇති වෙලා ඇතිවෙනව මොකද්ද අර වගේම චිතනම් වූ කය මේ චිතනම් වූ කය තියෙනවා කණ අන්න ඒකට කියන මොකද්ද සෝතප් ප්‍රසාදේ අන්නේ සෝතප් ප්‍රසාදයෙන් තමයි ඇහෙන්නේ ඒ ඇයිනකට මොකද වෙන්නේ දැන් මේ කණක් තියෙනවා හැබැයි මේ හඬගම් ඉවරයි එක. එතකොට අපි දැන් මේක අහගෙන ඉන්න ප්‍රවෘත්තිය. දැන් ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මේ කනට වදිනවා එක එක වචන. ඒ වචන කනට වදින්න වදින්න මොකද වෙන්නේ? අර සිතනම් වූ කය හැදෙනවා. ඒ සිතනම් වූ කය හැදෙන හැදෙන හැම වාරයකම ඒක කනක් ඇති වෙනවා. අන්නේ කනින් තමයි අහන්නේ. හැබැයි ඒ කන මොකද වෙන්නේ? ඒ මොහොතේ ඉවරනවා ඒ මොහොතේ ඉවරනවා ඒ මොහොතේ ඉවරයි ඔය විදිහට මේ ඉන්ද්‍රියන් පහෙන්ම ඔය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා අන්නේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට ඒ වෙලාවට ඔය චිත කියලා එකක් පහළ වෙනවා ඒ වෙලාවට මේ චිත කියන එක නිරුද්ධ වෙනවා ඒ වෙලාවට චිත සමුදය වෙනවා ඒ වෙලාවට චිත නිරෝධ වෙනවා එතකොට මේ සමුදයයි නිරෝධයයි වෙන්නේ එක මොහොත කියන්නේ ඕක එතකොට සමුදය නිරෝධය වෙන්නේ මොකද්ද? සිත. එතකොට සමුදය නිරෝධය වෙන්නේ සිත. එතකොට මේ සිතක් කියන එක හට ගන්න ආකාරය. එතකොට මේ සිතක් හට ගන්නකොට මේ සිතත් එක්කම ඇති වෙන තවත් කොටසක්. සිතත් එක්කම විඥානයක් ඇති වෙනවා. එතකොට මේ සිතයි විඥානයයි දෙකම මේ පොදු කාර්ය සිද්ධ වෙනවා. එතකොට මේ සිත කියන එකේ නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතම් අගං හේතුම් පටිච්ච සම්බෝධං හේතු බංගා නිරුද්ධති කියලා ඔන්න ඔය චිත්තජ කය නම් වූ සිත පහළ වෙනවා. ඒ පහළ වෙනවත් එකම මෙයා තුළ තව ක්‍රියාකාරීත්වයක් ඉස්සරහට යනවා. අන්න ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය තමයි විඥාණය කියන එකත් හදාගන්නේ. එතකොට මේ විඥාණය කියන එක මේ බොඩියක පදනම් කරගෙන චිත්තජ කයක් හැදෙනවා ඒ චිත්තජ කය පදනම් කරගෙන ඊගාව කය තමයි විඥාන කය. එතකොට මේ විඥාන කයට කියන නම් ගොඩක් තියෙනවා. එතකොට ඒක පස්සේ. එතකොට මෙන්න මේ විඥාන කය තමයි අපි කියන්නේ මොකද්ද? අර මුලින් ඇති වුණා වූ චිත්තජ කය පදනම් කරගෙන ඊට පස්සේ ඇති වෙන කය තමයි මොකද්ද විඥාන කය. එතකොට මේ විඥාන කය
හැදෙන්නේ මනෝමය වශයෙන් විඥාන කය හැදෙන්නේ මනෝමය වශයෙන් හැදෙන්නේ ඒකත් එනර්ජි පොඩි එක එතකොට මේ එනර්ජි පොඩි එක හැදෙනකොට පළවෙනි එනර්ජි පොඩි එකට මනෝකාය කිව්වා මෙන්න මේ එනර්ජි පොඩි එකට තමයි මනෝමය කය කියලා කියන්නේ එතකොට මේක මනෝමය කය එතකොට අරක සිත අන්න අර සිතද කිව්වා අපි විපාක විඥානය කියලා මෙන්න මේ විඥානයට අපි කියනවා අවිද්‍යාපස්යෙන් හටගන්නා විඥාන එතකොට අරක පිරිසිදු සිත මේක අපිරිසිදු සිත එහෙම නැත්නම් අරක පිරිසිදු විඥානය මේක අපිරිසිදු විඥාන එතකොට මේ විඥානය අර පෙර තිබුණු විඥානය නිරුද්ධ වුණාට පස්සේ තමයි මේ විඥානය හටගන්නේ ඒ නිසා සිත විඥානයක් බවට පත්වනකොට සිත නෙමෙයි විඥානයක් බවට පත්වන්නේ සිත කියන්නේ වෙනම ක්ෂණයක් විඥානය කියන්නේ වෙනම ක්ෂණයක් එතකොට මෙන්න මේ ක්ෂණ ගලාගෙන යන ක්‍රමයක් තියෙනවා එක ක්ෂණයක් ඇතිවෙනවා ඒක සමුදය නිරෝධන ඊගාවචනේ මෙන්න මේ විදිහට මේ ක්ෂණ 17ක් තමයි එතකොට සිතක් හටගන්නකොට එතන වෙනම ක්ෂණ වගේ ඊට පස්සේ විඥානය හටගන්නකොට එතන සිද්ධ වෙනවා තවත් එතකොට මෙන්න මේ සිත්තජ කයයි විඥාන කයයි කියලා කියන්නේ ක්ෂණ ක්ෂණ අතර ඒ එක ක්ෂණයක් ඇතුළේ දැන් අර මැසිමක මැස්මක් යනවා ගුරුට පහලට යනවා වගේ මේක විඥානෙ හැදෙන්නේ එතකොට ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් ගැටුනහම මෙන්න මේ ක්ෂණ 17ක් සිද්ධ වෙනවා ඒක තමයි වයිබ්‍රේෂන් නැත්තම් සංඛ්‍යාත කියලා කියන්නේ මෙන්න මේ වයිබ්‍රේෂන් 17ක් සිද්ධ වෙලා තමයි මේ සංඛ්‍යාතයේ අවසන්. එතකොට ඒක තමයි සාමාන්‍ය ඇහැට රූපයක් ගැටුනහම සිද්ධ වෙන ක්‍රියාකලාප. එතකොට අපි මැදිහත් වුණත් නැතත් මේ ක්‍රියාකලාපය ඉබේ සිද්ධ වෙනවා. එතකොට මේ ඉබේ සිද්ධ වෙන මේ වයිබ්‍රේෂන් ටිකට අපි මේකට මැදිහත් වෙලා අල්ලගත්තොත් තමයි මේක සතරකට යන්නේ. එතකොට මේකට තව අලුත් ශක්තියක් දෙන්නේ මේකට මැදිහත් වුණොත්. අපි මැදිහත් නොවුනොත් මේක ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් ලෙස මේ ක්‍රියාකලාපය හොමම සිදුවේ. එහැට රූපයක් නම් මේ වර්ධේෂන් 17ක් ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. එතකොට මෙන්න මේ විඥානකය තුල ඕනම සිතිවිල්ලක් ආවම ඒක විඥාණයට ගිහලා විඥාණයේ සේව් වෙලා ඒක නැති වෙනවා. එහැට රූපයක් ගැටෙනවා ඒ ගැටනත් එක්කම ශක්තියක් ඇතිවෙනවා ඒ ශක්තිය විඥානයේ කලක් ඇතිවෙනවා විඥාන කයක තේරෙන්නේ ඒක නැති වෙනවා මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය එතකොට මේ ක්‍රියාවලිය ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අතරතුරාවේදී ඇහැට රූප ගැටුණාම ඒ ඇහැට රූප ගැටුණාම ඒකේ ඒ වෙලාවට ඒ ඇතිලා නිරුද්ධ වෙනවා පිටා මෙන්න මේ නිරුද්ධ වුණ සිත ඒ එකම විඥානය කියලා ක්‍රියාකලාපයකට මේක දැන් පත් වෙනවා මේ පත් වෙනකොට විඥානයේ ස්වභාවය අර විදියටම උපාද වයවි යන මෙන්න මේ උපාද වයවි යන ස්වභාවයට අතරමැදියෙකු ලෙස අර පෙර සංසාරයේ අපි මේක පුරුදුලා විඥානේ නම් මායාවක් ගොඩනගාගෙන තියෙනවා මේක මායා ලෝකය එතකොට මෙන්න මේ මායා ලෝකය එක එක පුජ්‍යලයට එක එක විදිහට තමයි මේ මායා ලෝකේ හැදෙන්නේ. එතකොට ඇහැට රූප දැක්කහම ඒක ඇහැට රූපයක් දැකලා ඒක අවතාරයි. විඥාණයක් තියෙනවා විඥානකය ඇහක් තියෙනවා. එතකොට අන්නේ ඇහැට තමයි අපි කියන්නේ ආයතන. එතකොට මේ විඥානකයේ තියෙන ඇහැට අපි කියනවා මොකද්ද? චක්ඛායතන. එතකොට මේක චක්කු ඉන්ද්‍රිය එනර්ජි පළවෙනි බොඩි එකේ තියෙන එක චක්කු ප්‍රසාදය තුන්වෙනි බොඩි එකේ තියෙන හැදේ කියනවා චක්කා ඉවතන. එතකොට මේ චක්කා යතනේ නැවත බලනවා මේ. යකත් එන්නේ මේක අපල එනර්ජි වශයෙන් තමයි යන්නේ. එතකොට එයාගේ ඇහෙන් මේක බැලුවට පස්සේ එතකොට එයාගේ තියෙනවා මේ ඇහත් එක්කම මොලේ. එයාට ඇහ කනක් දිවක් නාසයක් ඔක්කොම තියෙනවා ඇහකුත් තියෙනවා මොලේකුත් එතකොට මෙයා මේ ඇහැට දැකපු රූපේ එයා දකින්න යාගේ ඇහි තියෙන යාගේ කයේ තියෙන ඇහි චක්කායතන දකින්න
චක්කායතනෙන් දැක්කම ඒ දකින්න එක එයාගේ මොලේ මොකද කරන්නේ ආයක සංපත් කරගන්න. එයාගේ තියෙන මොලේට කියන නම තමයි මනායතනෙ. එතකොට දැන් වන්න භෞතික ඉන්ද්‍රිය. භෞතික ඉන්ද්‍රියේ ද භෞතික කය තියෙනවා ඇහැ. ඒ ඇහෙත් තියෙනවා මොලයක්. මොකක්ද කියන්නේ? ඒ ඇහෙත් තියෙනවා මොලයක්. එතකොට ඇහැට රූපයක් දැකපු ගමන්ම මෙයා ඇහැට රූපේ දැක්කහම මෙතන තියෙන නියුරෝන සෛල හරහා එයා ගිහිල්ලා මොලේට ගිහිල්ලා එයා මේ මොලේ තැම්පත් කරනවා මේ රූපය. එතකොට මේ රූපේ මොලේ තැම්පත් කරලා එයාගේ කාර්යය තමින් වරද. දකින්න ඕන එකක් එයා ගිහිල්ලා මොලේ තැම්පත් කරනවා. ඒ මොලේ තැම්පත් කරනකොට මේ බොඩි හතරම එකට තමයි තියෙන්නේ. එතකොට මෙයා මොලේ ගිහිල්ලා තැම්පත් කරනවා. ඒ තැම්පත් කරන මොහොතම තමයි මෙයා නැවත විඥාණය ඒක එහෙම්මම තැම්පත් කරනවා. එතකොට මේක දේශනාවේ තියෙනවා මේක. චිත්ත මනෝ මානස හදය පණ්ඩරා මනේන්ද්‍රියන් මනායතනං කිය. එතකොට මේ හැට දක්වපු රූපේ මනේන්ද්‍රිය කියන්නේ මේ මොලේ තැම්පත් කරනවා. ඒ මොලේ තැම්පත් කරලා යා ඒ මොහොතේම මනායතනේ නම් වූ අර විඥාන කයේ තියෙන මොලේ තැම්පත් කරනවා. එතකොට ඒ තැම්පත් කරලා තමයි මෙයා විඥාන විඥාන ස්කන්ධෝ කියලා ඕ නෑම අරමුණ ඔන්න ඔය විදිහට සේව් කරලා තමයි නැති වෙන්නේ. එතකොට මේ භෞතික ශරීරයත් මේක සේව් කරපේවා තියෙනවා. විඥාන එකත් සේව් කරපේවා තියෙනවා. එතකොට මේ භෞතික ශරීරය සේව් කරපේවා අපි නැවත බලනවා නම් ඒ බලන්න වෙන්නේ අර විඥානයේ තියෙන මොලෙත් එක්ක සංසන්දන වෙන මොහොතක විතරයි මේව අපිට නැවත බලන්න පුළුවන්. එතකොට හොඳට අහගන්න මෙන්න මේ මොලේ තැම්පත් කරලා තියෙන ඒවා ඒ ඩේටා එක ඒ ලෙසම තැම්පත් කරනවා කොහෙද විඥානය. එතකොට විඥානයත් මේව තැම්පත් කරන්නේ ඩේටා වශයෙන්. අන්නේ ඩේටා වශයෙන් තැම්පත් කරලා තියෙන ඒවා ඒ ඩේටා ගැටෙනවා. දැන් ඩේටා ගැටෙනවායි කියලා කියන්නේ එතනත් මොන වශයෙන්ද මේවා ගැටෙන්නේ? ඔය ශක්තිය වශයෙන් ගැටෙනකොට මේක හැබැයි ශක්තිය තුනක් තියෙනවා මොනවද අපි මුලින් කතා කරපු අර අන්නර 10. එතකොට අපි මෙතෙක් කල් කතා කරේ මේ ඇහි තියෙන ධාතු බාහිර ධාතුත් එක්ක ගැටෙන. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද මේ මොලේ තියෙන ධාතු අරක තියෙන ධාතු ගැටෙන. එතකොට මේ ධාතු ගැටෙනකොට කියන්නේ මොනවද මතක් වෙනවා. දැන් අපි හෝදිය පන්තියේ ඉන්නකොට තීත ගහපු එක. එහෙම නැත්නම් අපි හෝදිය පන්තිය අයන්න ලියපු එක. අපි කොහෙද හෝදිය පන්තියේ අපි මොකක් හරි ගීතයක් ගායනා කරා නම් ඒ ගීතය. රූපයක් දැක්කා නම් ඒ රූපය. දැන් ශිෂ්‍යත් විභාගේ ලියනකොට අපි මේට අවුරුදු ගානකට පෙර ඒ මතකය කොහෙද අපිට තියෙන්නේ? මේ මොලේ සම්පත් කරලා තියෙනවා. මනආයතනේ තියෙනවා. දැන් අපි හිතලා හෝ නොහිතා මෙන්න මේ දෙක යම් වෙලාවක ඝට්ටණය වෙනවා. අන්න ඒවට කියනවා අනන්තර සමානන්තර ප්‍රත්‍ය ඝට්ටණය වෙනවා. අර මේක තියෙන ප්‍රත්‍යයට අර සමානන්තරය ඝට්ටණය වුණාම අන්න අර පෙර මතකය අවදිනවා. අන්න ඒ අවදින මොහොතේ ඒ ඝට්ටණය වෙන මොහොතේ ආය මොකද්ද හදන්නේ? ආරමින්න මේ රූපයක්ම හදනවා. අන්න ඒ රූපයට කියනවා අපි ඒ වෙලාවට මොකක්ද කියලාද මනෝ විඥානය. එතකොට මනෝ විඥානය කියන්නේ වර්තමානයේ ඒවද එහෙම නැත්නම් අතීතයේ? අතීතයේ වගේ තමයි මනෝ විඥානය. එතකොට මෙන්න මේ ඔය රත්පාදයෙන් අපි දක්වලා තියෙන ඒ එනර්ජි පොඩියකට සම්පූර්ණම කියන නම තමයි පංච උපාදානස්කන්ධ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා ඒකට කියනකොට ඒ පංච උපාදානස්කන්ධේ මොකක් හරි එකක් නැමත එනකොට ඒකට කියන්නේත් අපි පංච උපාදානස්කන්ධය. එතකොට මේකට තියෙන ඔක්කොම මේ වීදුරු. මේ වීදුරු වලින් එකක් ගත්තහම ඒකටත් අපි කියන්නේ වීදුරුවක්. එතකොට මේ වීදුරුව කොහෙද තිබ්බේ? අර ගොඩේ තිබ්බ වීදුරුවක් ගත්තහම ඒකට කියන්නේ වීදුරු. එතකොට මේ පිටේ ඔක්කොම කියන පංච උපාදානස්කන්ධය කියලා. මේ මෙතන මේ තියෙනවා නම් 10ක් අනන්ත සංසාරයක් අපි ක්ෂණයක් පාසා කෝටි ප්‍රකෝටි ගාන
අරමුණු සේව් කරනවා නම් අන්නේ අරමුණු සේව් කරලා තියෙනවා ඔන්නේ පංච පාදම්. එතකොට බුදුහාමුදුරුවෝ නැවතේ සංපත් කරනවා කියනවා මතක් කරන්න එපා. ඒ පංච පාදානස්කන්ධේ නැවත එක ගන්න එපා. හැබැයි එයාට ගන්න පුළුවන් ඇයි? එයාගේ ඇහක් තියෙනවා. ඒ ඇහෙන් එයාට පුළුවන් නැවත 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 අර රූප බල බල ඒ කණෙන් නැවත නැවත මේවා අහහ අප් දෙනවා. අන්නේ දෙන එක තමයි අපි නවත්තන්නේ. එතකොට මෙන්න මේ දෙන ක්‍රියාවලිය නවත්තන ක්‍රමවේදය තමයි අපි භාවනාවකදී කරන්නේ. එතකොට භාවනාවකදී ඇස් දෙක පියාගත්තාම වර්තමානයේ චක්කු විඥානයේ ධාතු ධාතු ගැටන එකක් තියනවාද? අන්න ඇස් දෙක පියාගත්තාම වර්ණ රූපවල ක්‍රියාකාරීත්වය යන්නේ. හැබැයි නවතින මොකද වර්ණ රූපවල ක්‍රියාකාරීත්වය විතරයි. එතකොට කන් දෙක අරගෙන හිටියෝ සෝත විඥාන කියන එක ඇතිද? අපි දැන් එහෙම වෙනකොට හුලඟ ඇවිල්ලා වදිනවා කාය විඥානය හැදෙනවා. එතකොට දැන් මේ කතා කරන ගමන්ම මේ හැඳතම සෝත විඥාන නැවත හැදෙනවා. එතකොට අන්නේ සෝත විඥාන හැදෙනවා. ගහන විඥාන ඕනනම් හැදෙන්නත් පුළුවන්. දීව විඥාන හැදෙන්නත් පුළුවන්. ඇස් දෙක වාගත්තම චක්කු විඥානය කියන එක නවත්. අන්නේ චක්කු විඥාන කියන එක විතරයි වර්ණ රූප පදනම් කරගෙන නවත්. එතකොට ඒකම අපි මොනවාද ඇති වෙනවා? මනෝ විඥාන කියන්නේ මනෝ විඥාන එහෙනම් කොහොමද හදන්නේ? මේ භෞතික මොලේ විඥානයේ තියෙන මොලේ මතකයන් ටික නිතර නිතර ගැටෙනවා. එතරම් වෙන්න අන්න මනංච පටිච්ච ධම්මේසු උපදති මනෝ විඥාන. ඉතින් ඒක තමයි අපි නවත්තන්න ඕනේ. අපිට වර්ණ රූප වල නවත්තන්න බැහැ. කෝටි ප්‍රකෝටි ගානක් අපි වර්ණ රූප නවත්තනවත්ත හිටියට අපි ගෙවල් වලට ගියපුවාම මේ තමන්ගේ දූ දරුවෝ මුණු පුරෝ ගෙවල් දරුවෝ දැක්කම අපට ඒව ගැටුනහම අපි ඒව නැවත ඒ වෙලාවේ අපි ඒක ප්‍රතික්ෂේප කරගන්න හැකියාව නැහැ. අන්න ඒ නිසා තමයි කිව්වේ මේ ධර්ම අවබෝධ වුණොත් එහෙම රූප මූලගතව ශුන්‍යාකාරගතව ආරණ්‍යගතව ඒ වගේ බුදකලා තැනකට ගිහිල්ලා මේක ප්‍රගුණ කරනවා. ඉතින් මේක ඒ වගේ තැනකට ගිහිල්ලා ප්‍රගුණ කරලා අවසාන චුතිසිත දක්වාම මේක ප්‍රගුණ කරන්න ඕනේ වගේ තැනකට. ඒ වගේ තැනක නිදුන ගමන් ආයේ මොකද වෙන්නේ? ආය අපි විඥාන හද ඉන්නේ. ඉතින් ඒ වගේ තැන්වලට ගිහින් ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් මේක ප්‍රගුණ කරනද ප්‍රගුණ කරන්න අවමාසයෙන් මේක ප්‍රගුණ කරන්න ඕනේ කියනවා අවුරුදු 7ක්. එහෙම නැත්නම් මාස 7ක්. එහෙම නැත්නම් සති 7ක්. එහෙම නැත්නම් දින 7ක්. එහෙම නැත්නම් පැය 7ක්. එහෙම නැත්නම් විනාඩි 7ක්. එහෙම නැත්නම් තප්පර 7ක් ආදි වශයෙන් ඒක උදාහරණ 7ක් කියලා කියන්නේ. එතකොට මෙහෙම පුහුණු වෙවි ඉන්න මොහොතකදී ඩාරුකීරිය මේක හරිම පුහුණු කරා. පැය 7ක් යන කලින් එයා මේක පුහුණු වුණ මොහොතක අන්න එයාට නිවන ලැබුණා. දැන් සම්පතියම තියද්ද මේක පැය කිහිපයක් තුල මේක අහගත්තා. මේක පුහුණු වුණා. ඔහු නිවන්නේ. එතකොට මෙතන මොනවද වෙන්නේ? දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. නමුත් දිත්තේ දිත්තමත්タン කියන්නේ අපිට හැම වෙලේම කරන්න අමාරු. කරන්න පුළුවන් ද මේ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම මේක කරන්න අපිට ඇස් දෙක අරගෙන ඉන්නකොට දිත්තේ දිත්තමත්タン දකින්න පුළුවන්, කරන්න පුළුවන්. හැබැයි ඒක හැම වෙලාවෙම කරන්න. ඉතින් හැම වෙලාවෙම කරන වැඩක් තියෙනවා. මේක ඇස් දෙක වහගෙන කුරුදකලා ප්‍රදේශයකට ගිහිල්ලා මෙහෙම ඉන්නකොට අපට නිතර නිතර එන එක තමයි මොකද්ද? මනෝවිඤ්ඤාණ කියන්නේ. ඒක ගෙදර හිටියක්, කුඹුර හිටියක්, බස් එකේ ගියක්, නිදියාවක් හැම වෙලාවෙම මේක වෙන්නේ. එනිසේ හැම වෙලාවෙම වෙන එක තමයි අපි කොයි වෙලාවෙ මරණය දන්නේ නිසා. අන්නේ හැම වෙලාවෙම ඇති වෙන මනෝවිඤ්ඤාණය නිරුද්ධ කරන එක තමයි අපි ඔය ඇස් දෙක පියාගත්ත ගමන්ම හුදකලා වෙද්දී තනකට ගිය ගමන් අපි පටන් ගන්නේ මනෝවිඤ්ඤාණය. අන්නේ මනංජ පරිද ගමන් මනෝවිඤ්ඤාණය කියලා හදන්න මොකද? ඒත් මේ මනෝකයක්මයි ඇදෙන්නේ. අන්නේ මනෝකයය අනිත්‍යතාවය වගේ. එතකොට මේ හැදෙන අලුතෙන් හැදෙන එක කොහෙ තිබිලා දෙන්නේ? මතකයේ තිබිලා. ඒ මතකයේ තිබිලා එනකොට මේ සාර මතකයේද මොකද්ද කියලා නම් පංචපාදම. අන්නේ පංචපාදානස් කියන්නේ මතකයෙන් එන අලුත් එක. පංච උපාදානස්කන්ධයමයි. අන්න ඒ නිසා අලුතෙන් එන එක තමයි අපි ඔය අනිත්‍ය වශයෙන් දැකන්නේ.
පංචපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ කියන්නේ ඕක. එහෙම නැත්නම් මුළු පංචපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් අපි දකින්නේ නැහැ. එතකොට මෙන්න මේ පංචපාදානස්කන්ධයම කියනකොට වර්තමානයේ ඇහෙන් හරි කනෙන් හරි දිවෙන් හරි නාසෙන් හරි ශරීරයෙන් හරි මනෙන් හරි අලුතෙන් දෙන ශක්තිය තුළ තමයි මේක මෞඛසකට යන ශක්ති කදම්බයක් ඇති වෙන්නේ. වර්තමානයේක නැවැත්වුවොත් මෞඛසකට යන ශක්ති කදම්බයටනේ ඉවරයි. ඒ නිසා තමයි අපි මේ මෞඛසකට යන ශක්ති කදම්බය ඒ මොහොතක නවත්ත නවත්ත ඉන්නේ. ඒ මොහොතක නවත්ත නවත්ත ඉන්නකොට මේක මෞඛසකට යන්නේ නැහැ. ඉතින් මෞඛසකට යන්නේ නැති කතාව විතරයි අපිට බල අනිත් දේ තමයි මේකට කොහෙට ගියත් අපර කම නැහැ. එනිසා මෞඛසකට යන ශක්ති කදම්බය තමයි වර්තමාන මොහොතේ අපි ඔය රූපයක්හාම දිග්ගේ දිග්ගමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා අපි ඔය පුහුණු කරන්නේ. ඔන්න ඕක තමයි ඔය රූපය කියන්නේ. එහෙනම් මොකද්ද? එතකොට රූපය පිළිසින් දකිනවා කියන්නේ මොකේ පිළිසින් දැකීමද? බාහිරේ බවල නෙමෙයි. නයිදං අත්ත කතං දිම්බං නයිදං පර කතං අගං. අන්න අර නයිදං මේ ඇහැයි රූපයයි දෙක ගැටීම නිසා ඇතිවන රූපය. කොහොමද මේ රූපය තියෙන්නේ? සිත නම් වූ රූපය. අන්නේ සිත නම් වූ රූපය තමයි අපි අනිත්‍යතාවේ දකින්න ඕනේ. ඇස් අරගෙන ඉන්නකොට. කන් අරගෙන ඉන්නකොට. එතකොට මේ පිට ඔක්කොම අපි හුදකලා වෙච්ච වෙලාවක මොකද වෙන්නේ? නයිදං අත්ත කතං දිම්බං එකට ඇදෙන්නේ මනංච පදිච්ච ධම්මේති පද්ද මනෝ විඥානං කියන රූපයක් හැදෙනවා. ඒ රූපයේ අනිත්‍යතාවය දකින්න. එතකොට පංචපාදාන ස්කන්ධයට ගිහිල්ලා අපි අනිත්‍යතාවය එහෙම දකින්නේ. පංචපාදාන ස්කන්ධයට ගිහිල්ලා අනිත්‍යතාවය දැක්කොත් එහෙම ආර්ය ස්වභාවයට ගිහිල්ලා ඒක දකින්නේ. මෙතන මේ අනාර්ය ස්වභාවයට ගිහිල්ලා ඒක දකින්නේ. මෙතන මේ ආර්ය ස්වභාවයේ ඉඳගෙන අනිත්‍යතාවය දකින්න එක තමයි ඔය හය පොලෙන් අපි කරන්නේ. ඉතින් අපිට අර පස්කොළ තමයි අපට වර්තමානයේ කරගන්නේ. හයවෙනි පොළෙන් තමයි අපි අතීතයේ කොට ග්‍රහණය කරගන්නේ. ඒ නිසා ඒක තමයි වැඩිපුරම වෙන්නේ. අන්න ඒ නිසා මනංජ පටිච්ච ධම්මේ මනෝවිඥාණං කියන එක තමයි අපි නැති කරගත යුතු වන්නේ. ඒක තමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා දේශනාවේ සඳහන්.